අයිබවන් සුබ සන්දාවක්. ලස්සන පන්තිකාවරයකද ගෙන ඔවන සූදානාවවැෙන අපි සතුටෙන් ඉගෙන ගන්න. මේ පුංචෝබේ නැන මිහිර. උන්න පුංචිපොඩ්ඩ දැන් දන්නවා සඳුද සවස පහටපි, නමහිර පලස්සන පතිකා මරයෙන් පුංචඔබ මොගහැ නවා වගේ අඟගහරුවාද බදාාද ්‍රහස්පතිද දවස්තුනේ. අපි හවස හතරයින්දලා හවස පහවිනකම් පුංච බ මොනගහන්නවා නැනමහිර ස්මට් පතිකාම්බරයක්. ඉතින් අපි මතක්කරනන ලස්සන පන්තිකාබරය ලස්සරට පුංච ඔබට ඉදිරිපත් කරන්න අපිට තාක්ෂණික සහයෝගීතාවය ලබාද දෙන්නේ EV සායතනය. ඉතින් පුංචඔබ වෙනුවෙන් EV සාතනයේ නැඳදලමාමල ලබාදන සහෝගීත්‍රය අපි බොහෝම ආදරයෙන් සීපත් කරනා. ද එතකට ැන මිහිරේ ලස්සන පතිිකාබර ඉඳගෙන අපි ොනවද ගෙන ගන සූදනාවෙන. මි පොතක් කරගෙනවා. පොතක් කියවන්න තමයි හදන්න. කල්පනා කරනවනේද. නෑනෑ. පොතක් කියවන්න නෙවෙයි. පොතක් ඇසුර අපිට එන්න පුළුවන් ප්‍රශ්න මොනවද.ි පොතක සම්බන්ධින් එන්න පුළුවන් ගනිිත ගැටළු මොනවද. තිිකක් හිතන්න බලන්න ඔන්න ඔය ප්‍රශ්නයටට විසඳ මක් දෙන්න න්නා අද අපි පන්තිිකාම්රින් සූදානම් වෙලාඉන්නවා. අද පන්තිකාම්රේ ඉඳගෙන මෙන්න මේ වැදගත් පාඩම පුං්චඔබට කියල දෙන්න සම්බන්ධ වෙලා ඉන්නවා. කළුතර බාලිකා විද්‍යාලයේ චම්මිල පෙරේරස. අයිබෝන්ස. අයිබෝන් වෙනක අයිබන්ඩපතේ චමිලස හැමදාම අපේ නැමිහිර පන්තිකාප්‍රත්තික සබදධ වෙන අනි ගරුවර වගේ චමලසරු අපට හැදාම වැදගත් පාඩමක් කියල දෙෙනවානනි. අද මේ මේ පොතක් ඇැසුරෙන් අපට එන්න පුළුවන් ගනිත ගෙටලුවක් විසඳගන්න ආකාරයනයේ දස්ර්ම කියල දෙනවා කියලා කිව්ේ. ඕමලක . අපේ දරුවෝ ගනිත ඒ ගැටලුව දැක්කාහම් පස්සේ හරි ලේසය කියලා හිතන්න පුළුවන්. හැබැයි මගේ පුතේ ඒ ගැටලුව ඇතුළේ. මගේ පුතාලා අමාරුවේ වැටල නැත්තං ඔගොලු බරද්ධගන්න තියෙන තැන් වැඩිවෙනකා. ඒක නිසා මගේ පුතේ මහවාලටද බොහොම හිමින් සැරි පුතාලට තේරුම් ගන්න පුළුවන් විදිහට මම කියල දෙන්නම්. මගේ පුතාලා පොතකුේ පෑනකුයි අරගෙන එන්නකො ඉක්මින්. ම්ර ඇති දනකක් හොඳයි ඒහි ම්මගේ පුතේ අපි බලමු ගනිිත ගැටලෝමකක්ද කියලා හොඳයි බලන්නක. පුතේ චුට්ටක් මේ ගැටලෝ කියවන්න බලන්න මයි පුතාල ඕ මමත් කියවන්නකු ඔන්න බලාගෙන ඉන්න. කොල්ල අනුවක් ඇති කතන්දර පොතකින් නයනා පිටු හැටපහක් කියවා අවසන් කලාය ඇත තව කියවීමට ඇති පිටු ගන්න කියද. ඔන්න මේනකා! දෙැන් අපේ දරුවෝ හිතනවා. ශා! හරි ලේ සිනේ ගාන ඔන්න දැනුත් හදන ඇති දෙමට මැවිල පේනවා අපේ බාලා රපුපවාහිෙන් ස්්‍රරාට වෙලා හදනවා. ඕ කීතකුතේ උත්තරයාවේ. හොඳයි. අපි බලමු ක තක්ගල් හදන්න පුළුවන් මෙන ක අපේ දරුවන්ට. බලමුක අපි තැම්මේ ගැටලුවත් එක්ස අපිට එන්න පුළුවන් සහේ විසඳගන්න ඕන තැන තමයි කොලයක් කියන්නේ මො. පිටවාක් කියන්නේ මොකක්ද කියෙන අන්න හරි. ලන්නක මගේ පුතේ මෙතන චුට්ටක් පුතාලා ඉගන ගන්න ඕනේව ටිකක් තියෙනවා. පතේ මෙතනොවාලගේ අවධානය තියෙන්න ඕන කොල්ල කියන එකයි ඊට පස්සෙදැන් කොල්ල දීලා තියෙනවා පිට නයන කියවන්නේ කොල නෙමීමේනක. කියවන්නේ එයා පිටු. එතකොට පුතේ ඒගව ිකත් කියන්නක අවසන් කලාය. ඇයට තව කියවීමට පිටටු කියීයක්තිය නොද කියෙනකයි අපෙන් අහන්නේ. හොඳයි පුතේ මට කියන්න? ස්ථලා මේනකාක් කි වව වගේ කොලයක් කියන්නේ මොකදද පිටුවක් කියන්නේ මකක්ද. ඕහ! පුතේ මේ පනන සර්ගත්තේ මොකද තියෙන්නේ කියලා මොකක්ද මේ තියෙන්නේ. කොලයක්නේද. මේ තියෙන්නේ කොලයක් අපිකට පිටුවක් කියන්න මේකක් එන මයි පුතාල කියන්න මේකෙ පිටුකීයක් තියනවද පිටුවක් කියන්නේ කොත්තනකටද. ඕහ! මේ තියෙන්නේ පිටුවක්. මේ තියෙන්නේ පිටුවක්. එහිනම් පුතේ මේ කොලේ ඇතුළේ. පිටි දෙක්ති නව දැන් අපි පොතක් ගත්වොත් පුතේ මේ පොතක මේ තියෙනෙ මොකක්ද කොලයා. මේ කොලේ පිටු කී අත් තියනවද. ඔහ මේ එක පිටුවක් මේ එක පිටුවක්. එහෙනම් මගේ පුතේ අන්න ඒක මයි පුතාලගේ ඔළුවේ තියෙනවනං මේ ගාන හදනක මේනකාපේ දරුවට මහලකුදයක් නෙමේ. බල මුනේද මගේ පුතේ ගාන්න. බලන්න කොල්ල අනුවක් ඇති කතන්දර පොතතිකි නායනකි කියවන්න කොච්චරද. මයි පුතාල කරේ අනුවෙන් හැට පහක් අඩුකරප එක නේද. බල අපි උත්තරේ හරිද කියලා. නෑ මගේ පුත්තේ. නයින කියවන්නේ පිටු හැබැයි කොලා අනුවක් තිනෝේ පොතේ. අපි මොකද හින් කරගන්න ඕන මේ කා මුලින්ම. දැන් කොලානුවක් තියෙනවනේ අපි ොයාගන්න ඕන නේද පිටු. ඕ පුතේ. අපි පිටු ගාන්නට මේ කොල ගාන පරිර්තනය කරග යුතුයි. එහෙම නැත්තන් අපිට මේයා කියවපු පිු ගා ොයා ගන්න බෑන අපි කොච්චරත්ව තිනවාද කියලා. ඒ තේ මේ ගන්න දකොට මුලින් මොක්දමයි පුතාල කරන්න ඕනේ. ඔ පුතේ කොල දීල තියෙන ගාන අපි මොකද කරන්න ඕන පිටු බවට පත් කරගන්න ඕන. පිටු බාට පත් කරගන්න ොකද කරන්න ඕනි. එක කොලේකට පිටු දෙක් නං පිටු ගාන හොයාගන්න, පිටු අනුවක හොයා ගන්න මේක මොකද කරන්න ඕන. අන්න හරි මගේ පුතේ දෙකෙන් ගුණ කරන්න ඕන. හරි අපි ගුණකරෝ බලන්න දෙකින් හොඳයි. ගුණ කරම්පුතේ දෙවරක් බින්දුව බිින්දුවයි. දෙෙවරක් නම්මය? දහාටයි ආ! ඔන්න පිටු ආව කොච්චරද්ද එකසය අසූුවක්. කොලානුවයිතියන්නේ. දැම්පුතේ මොකක්දට පස්සසි කරන්න ඕනේ. ඕවු! අන්න හරිපුතේ මේ පිටු හැට පහක් කියවලනේ. එහි නම්පුතේ මේ පොතේ තියෙන සම්පූර්ණ පිටුගානින් කියවල තියනෙ පිටුනේ එහ නං අපි පිටු හැට පහක් මොකද කරන්න ඕන අඩු කරන්න ඕනේ. හරි අඩුකරම්බලන්න බිින්ඳුවෙන් පහක් පුළුවන් පුතේ. අප එක දන්නවනි හොඳයි අපි අතං එකක් ගන්නවා. ගත්හම මෙතන කීදිිතර වෙන්නේ හතයි. මෙතැන්ට ගිහාම දහයයි. දහයෙන් පහක් ගිහාම පහයි. මෙතන නහතයි පුතේතතුරුණ යයි හතක් ිතරුේ එහ පැතර එකක් ගානේ ඔන්නු මේන එකක තවදයක් තියනවා. අපි දරුම ව දන්නවා. හැබැයි රත්තරම් පපුතයේ කොච්චර දෙනම් හිතියත්. අපිට වරදි අවස්ථා තියනවා මෙතනින් අපි ගත්තාහා මිතුරුවන කන්නේ වාරරිම් මුඩ ලියයාගන්න. හර බල ොකක්ද අපිට කියලවෙල්ල කරන එහම වැෑ පුතේ අඩි වාර්ම ලියාගන්නෙකට අපට අමකවෙන්නේ නෑ. හනම් මේ පැත්තරකාක් කියා පුතේ හතයි හතෙන් හයක් අඩුන හම කියද එකයි නැත්තම් මේනකා මේක ලිවේ නැත්තම්මගේ පුතාලට අමතක වෙලා අතන් හයක් අඩු කරලා දෙකයි කියලාදන්න. අන එතකට පුතේ අපි දන්න දේ වරද ගත්ත නේද. හොඳයි එහෙනම් මගේ පපුතේ හත අර පැත්තරජිනිසා හතයි ඉතුරු හතෙන් හයක් ගිහම එකයි මෙත නිිතුරුවෙනවා එක. එ මේ ඉතරුුණේ කොලද පිටු නේදපුතයක ඉතිරුනේ හරි එහ ම්පුතේ බලමුවපි මේ උත්තරේ හරිද කියලා. පිටුනෙ පුතේ හන්නේ එනම් කොලානුවක් ඇති කතන්දර පොතකින් නායන පිටු හැට පහක් කියවලවර හම තව ඉතුරේ නවපුතේ කොච්චරද එක සිය පහලවක් මුලින්ම මං හදන්න කිවහන් පසේ වැරදුනා නේද උත්තරේ ඒකන කියන්නේ. ඔන්න මුලින්ම පිළිතුර වැරදුනාට දැන්සර් නි්‍යයාය හරියට කියලා දුන්න අපි බලමුද දැන් ඊ ළඟගාන හරියට හදාගන්න පුළුවන්ඇද කියලා මි තව ගැටලක් වි ඕ ඒගේම ගැටලුවක් මේක මද අහන්න පුලුවන් ගැටලුව විධාකාරවලින්. බලන්න මගේ පුතේක කොල එකසිය හැතාතක් ඇති පොත්තකින්. අන්න මේනකා පරිසංවෙන්න ඕන. ඉස්සල්ල දුන්න එකයි මේක අතර පොඩ්ඩක් බලන්පුතයි. කොල එකසිය හැටාටක් ඇති පොත්තකින් අරුණ පිටට. හැටට හය කියවව සන්කලාය ඒටිකනම් කලින් ගාන වගේම තමයි. ඔන්න බලන්න මොකදද වෙනස්වෙන්න කියලා. ඇයට තව කියවීමට ඇති මොනව දහන්න පුතේ කොල ගාන හන්නේ. ඉස්සල් ඇහුවේ පිටු ගාන ඒනිසා අපට පියවරක්කඩුවෙන් ගාන හදලි වරන්න තිබුණා. දැම් බලන්නකු මෙතන මේකත් මේ කාර ඉස්සල්ල වගේ තමයි මගේ පුතේ. මුල්ටික කරන්න ඉස්සල වගේෙම. දැමයා කියව ති පිට හටහ පුතේ. එහෙනම් මගේ පුතේ මේ කොල ගානත් අපි මොකද කරන්න ඕන පිටු ගවට පත් කරගන්න ඕනක මතක තියයාගන්න. පිටු ගවට පත් කරන්න මොකද කරන්න කිවීම මොකද කරන්න කිවේ කිව්වා නේද දෙකින් වැඩි කරන්න. ඕ ඇයි පුතේ දෙකින් ගුණ කරන්නේ. ඇයි ඕනේ ඇයි පුතේ දන්නවන්නේ ද කොලේ කට පැති දෙකක් තියෙනවාන්නේ. හිනම් අපිේ මොකද කරන්නේ. මෙන්න මේ එක සිය හැට අට පුතේ දෙකින් ගුණ කරමු. ඇයි පුතේකින් ගුණ කරන්න. තිය නිසා පිටු ගාන ොයා ගන්න ඇයි අනේ පිටු ගාන හොයන්න. කොල ගාන අඩු කළ දාන්තිමුණන. හෝ පූසර් නෑ! එවිස දිස්වර කියල දුන්නේ මෙහා කියවල තින්න පිටුනේ ආන්න හරිපුතේ. එයා පිටුනන් කියවල තින්නේ අපට දීලා තියන්නේ කොල අපි මුලින්ම මොකද කරන්න ඕන එක ඔවු පිටුගානට හොයා ගන්න ඕන. එ අපි දෙකෙන් ගුණ කරමු දෙවරක් පට දාසයෙන් හයයි කියකිිතුරුයිද එකක්. ත් ඔන්න ලිය ගන්න මෝනුණේ නකා අපේ දරුවූ නැත්තන් අමත ව ෙනොමයි පුතාලද. හරි. දෙවරක් හය දොළහයි. දොළහ එකයි කියද පුතේ දහත් තුනයි. දහ නේ කියදල ියන්නේ තුන. කිය ඉතුරුයිද එකක්. ඒ කපි සියස්ථාන්ට ගන්නවා. දෙවරක් එක දෙකයි. මේක ගත්තා පස කියද පුතේ තුනයි. එහෙනම් මේ පොතේ පිටුකීයත්ති නවද කොලේකසිය හැටත් තියෙනවා පිටු තියනවා පුතේ කොච්චරද. දැන් ඔන්න අපිට පුළුවන් මේ ගාන හදාගන්න. පහසුවක් වෙනවා. මොකදද පහසුව එතුකොඩ පුතේ මෙන්න මේ අපි කොල් පිටු ගාවට පඩිවර්සනය කරගත්තා ඒ පිටුගානය මෙ කියවල තින්න පිටුන මේනක එහිරං අපි මේ පිටුගාන මෙතනෙ අඩු කරගන්න. හරි පුතාට මත කැති ස්සැල් අපි කර. පුතේ අඩුකරමු අපි හයෙන් හයක් අඩුකරහම බින්දුවයි. තුනෙන් හයයක් පුළුවන්ද බෑ අපි සියස්ථානය ගන්නවා. ගත්හමත ිතර වෙන්නේ දෙකයි. මෙතන්ට ග හාම දහ තුනයි. දහතුනේ හයක්ග හාම කියර පුතේ. ඔවු! හතයි. මේ පැත්තර එකක් ගිය නිසා මෙතනති ෙඉන්නේ දෙකයි. එනම් අපි දෙක ගන්නවා කොතනට පුතේ පල්ල හාන්ට. මේ ආවේ මගේ පුතිේ මොනවද. ඒ විතුර පිට ගන. ඉතුරු පෙටු ගැන දැම් බලමු මගේ පපුතේ ඕකට මේ උත්තරේ දැන් අපි බලමු හය ප්‍රශ්යදිහාාව. ප්‍රශ්නය මොකක්ද කියන්නේ. ඇයටට තව කියවීමට ඇති මනවද කොල්ගන්න නැ යහන්නේ. කොල ගාන හොයන්න මොකද කරන්නේ. පිටුආවා පිටු හොයා ගත්තා. කුළ ගාන හොයන්න මුොකද කරන්න ඕනමයි පුතේ. ැ පිටුතුූන හම කොලදුන්න හම පිටු හයන්න දෙකින් ගුණ කරන්නේ. එහහි නම් ඉතින් ඒ අනි පැත්තමේ නේද එකන දෙ බෙදන්න. අන්න හරි දැයින් පුතේ පිටු ාන තියෙනවා. එනම් කො ගාන හොයන්න දෙකින් බදන්න ඇයි දෙක බෙදන්නේ. ඒ කට පිටුද ක්නයනේ නේද. හරි ඒ අම්පුතේ මොක ද අපි කරන්නේ මෙන්න දෙසිය හැත්තව බෙදන අපපුතේ කියද දෙකින්. ඇයි දෙකෙන් බෙදන්න කියලා මතකයින හොඳයි. බෙදම්. දෙක්කට දෙකේවා එකයි දෙවරක් එක දෙකයි දෙක දෙක බින්දුවයි. ගන්න අපපුතේ හත පහලට. හත්තට දෙකේව කියද පුතේ ඕව! තුනයි. තුන්වරක් දෙක හයයි. හතෙන් හයක් ගිහාම එකයි. මේ බිින්ුව ගත්තා. දහයක් වුුණානේ දහ එත දෙකේව පහයි. පස්සරත් දෙක දහයයි දහයිෙන් දහයක්පුුතේ විින්දුවයි. අන්න ආවා. දැන් කොලේකසිය හැටාටක්තිව වුණ පොතකින්. අරුණි හැතහයක් කියවට පස්සේ. තව එයාට කියවන්න අහන්න කොළගාරනේ කොළකීයක්තිී නදපුතේ. එක සියතිස් පහයි. බලමුදුුත්තරේ හොඳයි. බලමු. මපු මංහිතන්නේ පුතාලට තේරෙන් නැති හොඳයි ඩැ මේ වගේ ගෙටලුවක් පොංචි පොඩ්ඩන්ට විභාගෙද පිළිතුරු සපැන්න සිදුවනහම අනිවාරයෙන්ම ප්‍රශ්නය තාමත්හොනින් කියවීම තාමත් වැද ගත්න්නේේදස. සත්‍යය වශම දෙයක් මගේ පුතෙක් මේ ගාන කියල කියන්නේ මේනකා අපේ පැටවුන්ට ලකුණු දෙකා මාර පුතේක ලකුණ කියන්නත් මටනම් කෝටි ගානක් පටිනවා ශිශ්ෂත්ව විභාගෙ ලුණ. එනම් මේ අද කියල දෙන්න දේ පුතාලට ලකුලෝ දෙකහා මාරක් එකතු කරගන්න පුළුවන් තැනක් එහෙනම් මගේ පුතේ මන් නැවත කියන අතව මේගේ ගැන හදරන නකමම්. පුතේ මත්තක තියාගන්න මගේ පැටවෝ හොන්ඳට කොලයක් කියන්න මොකක්ද කොලයක් ඇතුළේ පිටු කීයක් තියෙනවද. අන්න ඒක නැත්තම් මේනකා මේ ක අපේ වැඩි හිටියුත් රද ගන්න හොඳයි දැන් ඔන්න ස ගනිත ගැටලු දෙකක්ම? අටන්ගත්තේ කොල ප්‍රමාණය අපිට දීලනේ. දැම් මේක අපිට එන්න පුළුවන්න්නේද පිටු ප්‍රමාණ දේ. අන්නේ මත් දෙන්න පුළුවවා. මේනකක්ක හරියට මහරිමයි පපුතේ පුතාලාල හිතන දෙේ ෝක තමයි ස කොල්ලගාන දුන්නා. හරි හරි ඒක අපිට පුළුවවා. දැන්ස පිටිවාට දු ොත්මො ද පි කරන්න බල මනේද හරි ඉන්නකුමයි පුතේ කියවන්න බලන්න මයි පුතාලමක. ඕ ඔන්න පුොතේ පිටු දීලා. ර ගන් කියෙම කොල දන්නන්නේ මේනක බලුම්මයි පපුතේ. පිට්ටු දෙසිය දාහතරක් ඇති පොත්තකින් සමන්. කොල්ල දාහතක් කියවනවා. පිටු තියෙනවා මේ පොතේ දෙ දාහතරක් සමන් කියවන්නේ කොළදැ පිටුනේ ඉස්සල පිටුනිදුන්නේ හොඳයි පපුතේ. දැම් බලන්න කියවා අවසන් කළේය. ඔහුට තවව කියවීමට ඇති පිටුගානහන්න. එයා කියවල තියෙන්නේ කොළගාන කියලා තියන්නේ. කියවන්න තිය ගාන ොවල න්නම යහන්නේ. කහොමදර හනිමයිපුතේ. කොහෙන්ද පිට්ටු ගාන හන්නේ. මයි පුතාට හිතෙනවද මේකට මොකක්ද කරන්න නොන කියලපුටයි. චුට්ටක් කල්පනා කරන්න. හරියට හරි. අපේ දක්ෂෝණ ඉන්නේ මේනකා නැන මිර බලන්න හැමෝම බොම දක්ෂයින ඔවු. එහෙ නම්මයිපුතේ මෙතන කොළගාන දුන්න නම්. ඉස්සල මෙතන පිටුගාන දුන්න අපි මේකත් පිටු ගාට හරෝගත්. මෙතන කො ගාන පතේ තිෙ එහ මොකද කරන්න. රියට හරි මේ පිටු දෙසියදාහතර මොකද කරන්නේ. පිටු ගාන්ට පත් කරගන්න. එතුකට අපට ගන හදන් ලෙසන හොඳයි. පිටු දෙසිය දා හතරක් නම් හනකා අපේ බබාලට පුළුවන් දැන් කියන්න කොළ ගාන හොයන්න නේද. මොකද කරන්න ඕන මේ කාක කියන්නක බලන්න දැන් අපි කොළගාන පිටු කරගන්න නම් දෙකින් වැඩිර ඕ පිටු ගානයන් කො හයාගන්න නම් අපි දෙකෙන් බෙදන්නවා න්න හරි හරියටටම හරි එහනම් පුතේ. දෙසය දා හතර කියන්නේ පිටනේ නේද. මේ ක අපි බෙදන් ඕෝන මගේ පුතේ කියෙන්ද දෙකින්. මොක දසවට දෙක බෙදන්නේ. ඕ! දෙකින් බෙදන්න යනේ කොලයක්කට පැතිකයද. පිටුකීයද. දෙකක්නේ එහනම්. පිටු ගාන දීල තියනම් පුතේ අපි මේකද දෙකින් බෙදුර අපිට කොළ ගාන නවා. බෙදම නේද. හරි. දෙකට දෙකේවා එකයි. දෙවරක් එක දෙකයි. දෙකින් දෙකක්. බිඳුවයි. ගන්නවා පුතේ එකට දෙකේව නෑනේ ඒ ලියනවා පුතේ මෙතනී. දෙවරක් බිඳුව බිඳුවයි. කියයක් ඉතුරුයි ද එකයි. මේ හතර ගන්නවා පහලට. දාහතර දෙකේව කියද පුතේ හතයි. හත්තරත් දෙ දාහරයි. දාහතරෙන් දා බිින්ඳුවයි පතේ. ඔන්න මේන කා මේ සමන් කියවන පොතේ කොලකී යත්වයනවාද එක ස හ එක සය හත්තයි. එක සය හතයි. ඇැඩද ොඩ්ඩ හදා ගන්න දැන්ඉතින් කොළගානයෙන් කොළගානක්ම අඩු කරන තියන මේකක් හරි එහනම් මොකද පුතේ කරන්නේ එයා කියවන්න පොතේ ඔක්කොම කොලතියනවා පුතේකසි හතා එහෙන එයා කියවලතිනවා දැනට දාහ කියෝපු ගාන මොකද පුතේ කරන්න ඕන. ඒක අඩු කරනනේද. හොයි අ හත හ අඩුගහම කියද පුතේ බිඳුවයි. එක බිදුවනෙක් ැයක් කෙලෙ හමගමක. දහයි එකක් අඩු කරම් පස් කියයට පුතේ නමයයි. එහෙනම් ඔන්න එකසිය හතක් තියන පොතේ කො එකසිය හතත් තියන පොතේ දාහතත් සමන් කියව්වන. තව කොලකීයක් කියෙනවද අනුව. අනුව දුත්තරේ ඔන්න ය උත්තරේ දැම්මොත් කලබල වෙලා මොකද වෙන්නේ. පිළිතුර හරිනවද නෑ නේදස ඕක මයි මේන එක අපි දරුව කරන්නේ කලබලට හොන්ඩයි. හිම බෑරත්තරම් පුතේ බලන්න මොකක් දහන්න කියලා මොකක්ද කියන්නේ. පිටු ගන්න හන්න ඔහුට බව කියවීමට ඇත්ති කොළ ගණන කිවවන ඕකේ අනුව ප්‍රශ්නයක් නෑ මගේ පුතේ. හැබැයි අහන්නේ පිටු ගාන එම් මොකද කරන්න න කොල පිටු කරන්නේෙ හොඳද පුතේ. අන්න හරි මොකද අනුව එහෙනම් මගේ පුතේ අපි පිටු කරන්න ගුණ කරනවා කියෙන්ද දෙකේ. හරි අපි කරමු. දෙවරක් බිදුව බිඳුවයි. දෙවරක් නමය දහතයි මොකද කියන්න. පඩදුත්තරි. හද ඔහන හදනවානයක් පිත් එක්කම බොහොම හොඳයි මගේ පුතේ බලමු අපි උත්තේ හරිද කියලා. බලමුගුත්තරේ එකය හද එකසිය අසූවයි මංහිත නවා මයි පුතාලට මේක හොඳටම තේරෙන්න්න ඇතිී කියල. අපිට ඒ රටවට තව ගැටලුවක් කියලදන්න හොඳමයිපුේ හරි එන ඔන්නමයි තාල බලන්න තවත් ගැටලුවක් අපි බලමු හොඳ. පලන්න පුතේ මේක පොඩ්ඩක් බලන්නක මයි පුතාම්. පිටටු හාරසිය දොළහක් ඇති පොතකින්. පිටු කියත් තිනවාද හාරසිය දොළහක් ඇති පොතකින් නිසංසලා කොල එකසිය විසි හතරක් කියවාවසන්කලාය. අහනවා ඇයට තව කියවීමට ඇති කොල්ල ගන්නන්න කියද කොල ගණන. කියන්නකු බලන්න පොත. පිටු ගණෙන දුන්නනි. ඒහනම් මෙයා කියවල තියන්නේ කොළවලන්න මේනකා. පුතාල කියවල තියන පුතේ කොවලින්න්නේ හරි. මේ කියවල තියන කොලවලින් නිසංසලලා. පිතු දීලා කොල බෞට්ට පඩිවර්තනය කරගන්න ඕනේ මොකද කරන්න දැ දන්න අත්තර දැන් ද ක් ම හද ො ඇ හද ද ට ට ල ල හොදයි පුතේ එඒනම් ඔන්න මොක්කද කරන්නේ මේ හාරසිය දොලහම් මගේ පුතේ පිටු කරගන්න දෙකෙන් අපි බෙදරවනේද මේනකක්කේ. ඕ බාල දන්නව වනේ බෙදම් පපුතේ. හතරට දෙකේව දෙ එකයි. දෙවරක් දෙක හතරයි. හතරෙන් හතරක් පින්දුවයි. ගමු අපි එක පහලට එකට දෙකේව මේකට දෙේවතිී අද මේ එකට නෑනේ එනම් කිරපුතේ බින්දුවයි. දෙවරක් බින්දුව බින්දුවයි. එකෙන් බිඳුවක් කඩු කරහම එකයි. ගන්න අපුතේ මේ දෙක පහලට. දැන් දෙ දොළහට දෙකේව කිරපුුතේ හයයි. දෙවරක් හය දොළහයි දොල හෙන් දොලක් කිරපුතේ බින්දුවයි. ඒිට කිය නො. ද පිටු හාරසියත් දොල හයි කොල දෙේ හ දේසි හයි අපි එකන කරගන්න ඕන ඇයිපුතේ නිසංසලලා කියල තින පිටු නෙමයි කොලන හොඳයි. හනම්මගේ පපුතේ අපි මෙන්න මේ පොතේ තියන කොලගානේ. නිසාංසලා කියියෝපු කොල එකසිය විසි හතර අඩු කරගන්න ඕනි. නේද. ඕ හයිෙන් හතරක් ගිහාහම් පුතේ දෙකයි. ිඳදුවෙන් දෙ එකක් පුළුවන් බෑත් සියස්ථානෙන්ගත්තහම මෙතන කිදිිතුරවෙන්නේ එකයි. මෙතන්ට ගිහාම දහයයි. දහයෙන් දෙකක් ගිහාම අටයි එක එකක් ගිහම පස් සිතතේ ිඳුවයි කියළ දන්නවාන හොඳයි. එහෙනම් පුතේ කියීයක් ඉතුරුයිද ඕ! අසූ දෙකක් කිතුරුයි. මේනකා මේ ඉතුරුණේ අසූ දෙක මොනවද පුතාල කියන්න මොනවද කියලා. මුණධපුතේ මෙය ඉතුරේ කලනද කොල ේ. අපි අහන්න කොලනේද.ම ඇයට තව කියවීමට ඇති කොල ගාන හන්නේ. එහනම් ආය මකුත් කරන්න ඕනෙද මේකට. මං ඒකයි කිව්වේ පුතේ අවබෝධය තියෙන් ඕොනේ නැත්තම් මේ ගාන හදන්න බෑ. හොඳයි. ඒහම් පුතේ උත්තරේ එ නඕන කියද. අසු දෙකයි. මම ගාන වෙනස් කරනො නක. මං අහනවා ඇයට තව කියවීමට ඇති පිටු ගණන කියීද. අසු දෙකලි වොත් හරිද. ගාන හැටියත් නම් අසූ දෙක හරි කොල ගාන යහන්නේ? එම් පුතේ ක කරන්න ඕන ග හවනම් පිටුගාන මේ අසු දෙක මේනක දෙකින් ගුණ කර දැම්මොක්දරි. හරි නේද මගේ පුතේ එනම් මට හිතෙනවා මයි පුතාරට මේ ගණන් ආවත් ලොකු දෙයක් ප්‍රශ්නයක් වෙන්න ඇති වේ කියලාක් එක මදේ රත්තරම් පුතේ මතක තියාගන්න ඕන මොකද පිටුවක් කියන්නේ මොකක්ද. ඒ පිටු ඇතුළේ පිටක් පිටන කොල කියන්නේ මොකක්ද ඒ කොලේට පිටු කිය පිල. අන්න ඒ ඒ මතක තියාගත්තනන් සහ ගාන අවබෝධෙන් කිවන. මගේ පුතාර ලකුණක හමරක් ගන්නය කියන එක මහළයක් මහලුකු දෙයක් නමේ තජුකන්න වගේ කියලකිවේ ඒයි. කොලයක් ඇතුළේ පිටු දෙක් තියන. පිටු දෙකක් කියන්නේ කොලයක් ඔන්න නයාය මතික තියාගත්තා මේ වගේ ගැටලි විසඳන්න හරිම ලේසි. ඉතින් දැන්ස මේ පිටු සම්බන්ධ ගැටලුවක් ඉතාමත් හොඳින් විසඳනාආකාර පුචබට කියල දුන්න. අපි පුංචි විරාමයක් ගන්නනතම සෝදන වෙන්න විරාමයක් කරගෙන නවත්. මේරත්තක සබඳධ වවෙමු්‍රෙ පච පොඩ්ඩනන්නේ ඔන්න විරාමයක්රගෙන නැවත් නැ මිහිර ලස්සන පන්තිකාමරත්ත එකකතම සබන්ධ වෙලා ඉන්න. අපි තව ගනිත ගැටු කේපයක්ක් විසිඳබද. සෑ. එ අපිට තව විභාගේයේදී විධආකාරය ගනත ගටලුවලට පිතුර සැන සිදුවේන මේ වගේ අපිටත වරද ගන්නසා අපිට පොඩක්ොයි පටලේන ගනිත ගඩු කහිපට කෙලදෙන දැේ නාව ම. අපි පිට්ටු කොල්ලගාන හැදෝ වගේම ඉතා පහස් වේ ආෙ කොහයිං ආාවත් ගැටලුවක් විසදගන්න පුළුවන් විද්‍යයක්ක් ම කියලදන්නේ අන එක ක්‍රමයාව බල මුනි දම ම පති. මොකද කියලා දිරිප කන ගටුව බලන්න පුතේ අපි හමෝම කියවුම් බලන්න හයෙන් ඔවු. තෑන් හතරක හා චිත්‍රපොත් දෙකකමිල රුපියල් අනූහයකි. චිත්‍රපොතක් ගන්නා මිලට තෑන් දෙකක් ගත හැකය. ප්‍රශ්නය අහනවපපුතේ ප්‍රශ්නය කොටස් දෙකයි මං ඉගවකට පෙන්න්නම් පුතාලට අප හනවා පෑනකමිලකීයද පොතක මිල කියද කියලා ඔන්න හදන දැන් අපි පටව. යි චුක්්ක් හ ගන්න මගි පුතේ. බලන්න. තෑන් හතරකහා චිත්‍රපොත් එකක මිල රුපියල්ලා නූහයකි. දැම්මේ! පෑන් හතරකයි චිත්‍රපොත් දෙකමිල අනුහයක් කියලා කියව් අට අපිටමේ එකවත් දීල නෑනෙස අපි කොහොමද දැම්ම මේෙ ලිහා ගන්න. ඒක තමයි ගැටලු නැතපුතේ ඒ එක තමයි ගැටලු අපටදීලා තියෙන. ඕ! පුතාලට හිතෙන්නේෙ මොකක්කරු තරිද පුතේ. ඕ මෙතන තියනෙ බලන්න මගිපුතේ. තෑන් හතරකහා. චි්‍රපත් දෙක මිල තමයි රුපියල් අනෝහය කියලා කියන්නේ. ඕක නෙමේ ගානේ වැදගත්ම තැනමනකා. කොතනද පුේ වැදගත්ම තැන. අපිට හදන් ඉගියක් දෙන තැන මොකක්ද මේ ගාන. මෙතන කියනවා මගේ පුතේ චිත්‍රපොතක් ගන්නාමිලට පෑන් දෙකක් ගන්න පුළුවන්ලු. මොකද කරන්න ඕ හනම් පුතාට හිතනවාද මොකක්ද මේ කරන්න ඕන කියලා. එකක් ද්‍රව්වයක ි හොයන්න පොතක හෝ පැන මි හොයාගන්න. ඕ! බලමුපුතේ. පෑන් හතරකහා චිත්‍රපොත් දෙකනෙ මෙතන කියනවා චිත්‍රපොතක් ගන්නා මිලට පෑන් දෙකක් ගන්න පුළුවල්ලු. එහම් මෙතන චිත්‍රපොත් දෙක් තියෙනවා. චි්‍රොත් තෑන්වලට පරිවර්තනය කළොත් පෑන් කීයක් කියෙනවද. බලමුචුට්ටක් ඉන්නකු. මෙන්න මේ සටහන දිහා බලන්න මගි පපුතේ බලන්න මේ සටහන මෙතන ති අපට ගාන දීල තියනෙ මේ සම් පිින්ඩනය කරලා මේ තියන්නේ. තෑන් හතරක මිල සහ චිත්‍රපොද් දෙක මිලානූහයයි. ඒක හරිනේ. මෙතනවලන්න පුති අපටර ගාන කිව්වනේද චිත්‍රපොතක් ගන්නා මිලට පෑන් දෙකක් ගන්න පුළුවන් කියලා. ඔවු! මෙන්න චිත්‍රපොත. චිත්‍රපොත්තක මිල සමානවෙන්න ඕන නේ දෙහෙනම් තෑන් දෙකට. එහනම් අතන කිව්ව පුතේ තියනවයි කියලාන චිත්‍රපොත් දෙක්. ඒ එක චිත්‍රපොතක් පෑන් දෙකකට සමාන නම් චිත්‍රපොත. දෙක් තන තිගෙනවාන දෙකට පෑන් කියීයද පෑන් හතරයින ඔන්න පුතේහෙනං මේ ගාන හදන්න පහසුම ක්‍රමේ මොකද්ද කරන්න ඕන. මේ චිත පෑන් බවට අපි පරිවර්තනය කරගන්න ඕන. පෑන් බවට පරිවර්තනය කරන්න අපට දුන්න ඉන්ගේ මොක්ද පුතති. ඉංගිය තමයි චිත්‍ර පොතක් ගන්නාමිලට පෑන් දෙකක් ගන්න පුළුවන්. එක පොත්තකට චිත්‍ර. පැෑන් දෙ එකක් ගන්න පුළුවන්න් චිත්‍රපොත්් දෙකට කියක් ගන්න නොද බපුතේ. අර කලින් සටහනි මම පෙන්නෝ වගේ හතරක් ගන්න පුළුවන්. ඔන්න බලන්න පුතේත කොට මම මෙතන චිත්‍රපොද් දෙකව වෙනුවට පැෑන් කිය නොද හත හතරක් කියෙනවා එ මෙතැනත් පෑන් හතරයි මෙතනත් තෑන් හතරයි. ඔක්කොම පැන් කිය අද මේ ප්‍රකාශනය කියවෙන්නේ. පැෑන් අටත් න පැන් අතත්න. පැෑන් අටත්වේ නොන. හ නම් මොකද පුතේ කරන්න ඕනේ ඕ. එහෙනම් පුතාල ඔන්න කිව්වා හරි මගේ පුතේ මෙන්න මේ අනුහය මොකද පුතේ අපි කරන්න ඕනේ මානුධර්මතා අපෝ නිර්වචනය කරයි. අනුහය බෙදන්න ඕනි පුතේ මෙත අනුහය පුතෙන් ඕනේ. අනුහය බෙදන්න ඕන කියෙන්ද අතෙන් ඇයි අටෙන් බෙදුවේ? ඇයිපුතේ අපි මෙතන පෑන් ගාන්ට පරිවර්නකරගත්න්නන චිත්‍රපොද් දෙකක්. එතකොට චිත්‍රපොද්ක වෙනුවට පෑන් හතරක්කාවා මෙතන කොහොමක් ගාන පෑන් හතරත්වෙනවා. ඔක්කොමටයි. එන අතෙන් බෙදූ හම මෙනකාපට චිත්‍රපොතේ මිල්ල ඒද පැනිමිලේද. නෑනස ඔබි පෑන පෑන මිල ි්‍රපොත මිල නෙව නේද ඇයිපුතේ පෑම් බවටනි පත් කර ගත්තය හරි. එහ නම්මකපුටේ අපි බෙද හුණේ හරි. නමයට අතේව කීයද එකයි. ඇ වරක් එක අටයි කියක් කිිතුරීද පුතේ නොමින් අටක් ගිහම එකයි. ගන්නමහය පහලට දාසයට අතේවා දෙකයි. දෙවරක් අට දාසයයි. දාශෙන් දාසයක් බින්දුවයි. අ අරතින බිින්දුෙක පොඩක් කල පෙන වද නැත්්තන් අපේ පොඩ් ටික් පටලගන්න හරි මේ බිදු දෙක පුතේ මේනකකා මෙහෙමයි. මෙතන මංකට තර කියන්න. මයි පුතේ මෙතන කියක්කත් තතුරුන් නෑනේදක. බිින්දුව නයාවේව. තරු නානන් එකක් හරි දෙකක්රරි ඒ රුපියල්නෙ එහමට අපට ස්්‍රරහට ෙදාාගෙන යන්න වෙනෝ පුතේ. හැබැයි මෙතන මොකවාත් තිතුරුන් නෑ මේක මයිපුතාල දන්නවාන මේ රුපියල් සත සම්බන්ධ ගැටලුවක් කියලා එහනම් පුතේ අපි මෙතන බිදු දෙක්කෝ හොමදා ගත්තට වරදත් නෑ මේක අයිත් දිගට බෙදාගෙන යන්න නනිද. එහෙම අදාළ වෙන්නෙත් නෑ. හැබැයි පුතේ මෙතන ඩොට්ට එක එන්න ඕන සත්තජිත තියෙන්න්න ඕනෑ මෙතරත් තියනටේ මෙතන පොඩ්ඩක් ලිය වෙන්න ඇතිීන්දයි ඒක නැත්ති. ඒ බලතේ අපි චුටා බල වෙනවාවනේ හරි එනම්කිීදපුතේ දොලහයි. නදපුතේ. හරි එනම් මේ දොලහ මොකක්ද . දැන් අපි මේ හොයා ගත්තේ එක පෑනක මිල න්න හරි එක පෑනක මිලයි. දැන් අපේ ප්‍රශ්නයෙන් අහන්නේ මොකද පුතේ බලමුුව අපපි. අපේ ප්‍රශ්නය අහපුදේ මේ තියනෙනවා පුතේ මං ඉස්සලපුතාරටකක් පෑනක මලයි පොතක මිලයි ොයන්න බලමු අපි. න්න අපිට පෑනක මිලාවා දැන්ටමත් අපි දරුව දන්නවනේ කියද පුතේ දොලහයි. පුතේ පෑනක මිල හොයා ගත්තා. කොහමද බලේ චිත්‍රපොතක මිල හොයා ගන්නන්නේ ඔන්න දැන් අපිට ගැටව ආරම්භෙම දීලා තිබ්බයි ඉංගියක් අන්න ඉගේ මතක් කර ගතනහ යෝ බොහොම හරි නේද හොඳයි එහෙන අම්මගේ පුතේ මොකද අපට කිව්ව නේද චිත්‍රපොතක් ගන්න මිල්ලට පෑන් දෙකක් ගන්න පුළුවන් කියලා. ඒ පෑනෙමිල වගේ කීගුණයක්ද චිත්‍රපොතය මිලෙ නෝනි. දෙගුණයක් නේ ඔහු! එහනම් පුතේ අපි මොකද කරන්න ඕන පෑනෙමිල දෙකින් ගුණ කරනවා ආය ලියලයා ගුණ කරන්න දෙන්නන්නේෑ මගේ පෙටව් දැන් ඔන්න දැන් උත්තරෙත් කියෙලිවරයි. ඕ පුතේ පෑන මිල දොළහයි ඒ වගේ දෙකක් විසි හතරයි පුතේ චිත්‍රපොත්තක මිල. හරි බලමුකු අපි කියෙන හරිනේද විසි හතරයි. ැමයිතාට මේ ගාන හරිදකි ලා අයි බලන්නත් පුළුව. කෝමද කරන්න ඕනපුති. ඕ! හතරෙන් ගුණ කරන්න දොලහා. ඊට පස්සේ බසි හතර ගුණ කරන්න දෙකින්. ඇයි හතරයි චිත්‍රපොත්් දෙකයිනේ පුතේ අනුහයැකේ ඒ දෙක එකතු කරන්න අනුහයනවනත් උත්ත්‍රේ හරිමයි පුතාල. දැම් පොඩ්ඩු දක්ෂයින ස කියපු විදිහයටට මේ විදදිටම පිළිතුර හොයාගන්න නැති. ඔන්න ලියනවා කලබලේට දොලහයි කියලා. තවත් එක්කනක් කියවා කලබලයට විසි හතරයි කියලා. ඒකකේ අමතකුණොත් මොකද වෙන්නස.න්න හරි බැද ගත් ප්‍රශ්නයක් පුතේ ඔන්න ගොල්ලගේ මේේනක් මතු කකලා. ඒකකේ මේ දොල්ලහ ආව චිත්‍ර පොතේද පැෑනද කියනක ුතේ ඔළුවෙ තියනවන ගාන අවබෝධයන් කියවල. ගානවෝධීෙන් කියව් නම්මගේ පුතාලට ඒක න්න ප්‍රශ්යක් ක කට. රපියල් කියන අනිවාරය ඉදරෙන් සහ නද අනි වාර ේ රපියල් කියන ය න තම මො සි හතරද මොහත් එක අනිවාරෙන්ම පිළිතුරේ ය සම් ට රපාල් අනිවාර සහන් තු මගේ පපුතේ හැ මේක බහෝදුර ශෂත ප්‍ර්ත්තව ද යකේ. අපට තියෙන්නේ හන්න බැරි වෙලාවත්න න්න. අප අනිවවාර ය ේ. එහෙනම් ඔන්න අපිට ඒ රටාවට තාව ගැටලුවක් කියලෙන. ඕ මේක චුට්ටා පටලවාගන්න එකක් නිසා මඟගේ පුතේ මට හිතුන ඒ ජාතයම තව එකක්මයි පුතාලට කියල දෙන්න. බලමු මගේ පුතේ මේ මොකක්ද කියලා. අඩිරූල් හතරක හා පාතපෙට්ටි දෙකක මිල රුපියාතුන්සය හැටකි. පාටපෙට්ටියක් ගන්නා මිලෙන් අඩිරූල් දෙකක් ගත හැකිය. අර රටාවම තමයි පුතේ දීල තියන්නේ. හැබයි මිල ගණන් වෙනස්. එහෙම්මට ඉක්ත්මින් කියන්න මොකද කරන්න ඕන එක හොයන්න. අපි හොයාගන්න අපිට ලේසි මේ ගාන හදන්න පාට පටිවල මි හොයාත් ොද අිරූල් වල මිල ොයාගත්තොද. ඕ අපි කලින් ක්‍රමේටම කරමනේදපුතිේ. හරි. එහෙනම් අඩිරූල් හතරකහා පාට පෙට්ටි දෙක මිලනි තුන්සේ හටමනකකා. පාටපෙට්ටි එකක වටිනාකම මෙතන දීල තිීනවපුතේ අඩිරූල් දෙක මිලයි සමමායි කිය මේ තියන මෙතන. පට පෙත්තිියයක් ගන්න මිලේෙන් අඩිරූල් දෙකක් ගන්න පුළුවල්ලු. එක පාට පෙත්තියක් ගන්න මිල අඩිරුල් එකක් ගන්න පුළුවන් ම් පාට පෙටි දෙකට කියද පුතේ ල හතරක් ගන්න ඕ පුලුවන් ල මීතින මති අපට දුන්න ගානය සම්පිින්ඩනය. හරිද මේ තියෙන්නේ බලන්න දෙෙවනිට කිව්තේ ගානය අන්තිමට කිවේ පාට පෙටතිියක් ගන්න මිට අඩිරුල් දෙකක් ගන්න පුළුවන් කියල කිව්වන එනම් පාට පෙට්ටි දෙකට කියයක් ගන්න පුළුවන්ද හතරයි. ඒ එහනම් අපිආයම අර ගානට බලන්න පුති අප අර ගානට අආවෝත්න මෙතන කියන අඩිරුවල් හතරක් හ පාට පෙටි දෙක මිලනනි. එක පාට පෙට්ටිය ගන්නක ටඩිරුල් දෙකක් ගන්න පුුවන්න පට පෙටි දෙක් ගන්නමල හතරක් ගන්න පුළුවන්. එ ඒ හතරයි මේ හතරයි ඔක්කො මඩිරුවල් අ අත්තක ආවකට මිල දැන්හි නම් පුතාල දන්නවා මොකද පුතය කරන්න ඕනි. කියන බානමයි පුතාල ඔවු පුතේ මොකද අපි කරන්න ඕන මේ තුන් සියය හැට. අප බෙදනවාපුතේ කියෙන්ද අතේ. අතක්කාව කොහොමද කියලා දැන් දන්වන පුතාාලට නේද. ොහොමද චිත්‍රපොත්තු ප අඩිරූල් බවට අප පරිවර්නය කරගත් නිසා. හරි බෙදම්. තුනට නෑනිපුතේ තිස්සායට අටේව කියද. ඕව හතරයි නේද. හතරවරක්කට තිස් දෙකයි. කියක් ිතුරයිද පුතේ හයන් දෙක් ගයාහම හතර ද ගමක. මේ බිඳුව ගන්න අපි මෙතැන්ට දැ හතලික්කාව. හතලිහට අටේව කියද මගේ පුතේ පහයි නේද හරි. පස්සරක් අට හතලිහයි. හතලියෙන් හතලිහක් බින්දුවයි. රෝකය සතුද මිනේ නිස. ඔවු ඔ අමතක වුණා නෙමේ ඕගල්ලන්ට අමතක වේ කියලා මතක් කරල දෙන්නයි මංගෙමකර. අපට මෙතන පුතේ දාගන්න පුළුවන් සත්ත තිත්ත කියලා බිඳු දෙක දාගන්න පුුවන් මෙතැන්ටත් ම මෙතන දැම්ම නැත්ති පුතේ. බෙද ද ි මෙතනැ කියක්කක් තිරවෙන්නේ නෑන අපි දැ පුළුවන්තරම් මේනකා කාලය අඩුුවවෙන්න මේක හද ඕනින් ඒකයි මයිපුතේ අබෝධ තියා ගන්න මයිපුතාල මෙතන සත එන්න ඕන කියලා. හරිද හොඳයි. එහෙනම් පුතේ දැන් ඔන්න මේනකාක කීපු කටලෝ පුතාලට අයිත්තේ. හතලිස් පහ අඩිරූල්ලෙද්ද චිත්‍රපුතේද. අඩිරූලෙද චිත්‍රපපුතේද. මකද වන්න අපි මතක තියාගන්න ඕන. අඩිරූල් අටක් නිසා තමයි අපි තුන් සිය හැට අටෙන් බෙද. ඒනම් එන්නත් ඕෝන අඩිරූල්ලක මිල හොඳයි. එහෙනම් මගේ පුතේ රුපියල් හතලිස් පහක් කියලා අපිට ආවේ මොකදමයි පුතේ අඩිරූලක මිලනි නේද හරි අපි චුට්ටක් යමු එහායි පිටුවට දැන් ඔන්න බලපුතේ අප ප්‍රශ්නය හනවා. අඩිරූලක මිලකී කියද. ඒද ත අ රල මි ුියා තලිස් පා කියලලා දැන් හෙනං ඉති මයි පුතාලට පාට පෙට්ටියක ිලහොයන එක මහලොකු දෙදමන කානේද. ඕ! පාට පෙට්ටියක් ගන්න මිලට අඩිරූල් දෙක් ගන්න පුළුවන් කිව්වන. එහ නම්පුතේ අධිරූලෙ මල රුපියල් හතලිස් පහ ගුණ කරනවා දෙකෙන්. කියද මගේ පුතේ. ඕ! හතලිස් පහෙව දෙකක් අනුවයි. එහ නම්පුතේ පාට පෙටියක මිලෙන්න ඕන කියද අනුවයි. බලමුකු හරිද කියලා. අඩිරුල්ලක මිල හතලිස් පහයි. පාට පෙත්තිියකු මිල අනුවයි. අරමම කලින් කියපු විදිහට මයි පුතාලට මේ උත්තර හරිද කියලා ගුණ කරලා බලන්නක් පුළුවන් මේනකා. දැන්. ගනත ගැටලු අපහසු නෑ. අපිට අපහසු වෙන්න සහ අපේ පිළිතුර නිවැරදි නොවන්නේ පුංචි පොඩ්ඩනේ. අපි දීලතයෙන උපදෙස් නිවැරදි ආකාරෙන් පිළිපදිනෙ නැති නිසා නේදස. න්න හරි ඒක තමයි පුතේ මේකක් කියනදේ හරියටම හරි. මයි පුතාල මේවා දන්නවාමනකා. නැනමහිරත් එක්ක දැන් අවුරදු දෙකතුනක් ඉන්න. අපේ පොඩ්ඩෝ මේ නොදන්නවයි කියනක නොදන්නවනම් අරුමයක්නෙ. අපේ පැටව් දන්නවා. වෙලා තියනෙ කලබලයින මේ ගොල්ලෝ මේ අපි උගනලව ගලස් කෝලිට චලව් ගන්නලව ගන්නලලා කලබල වනවා. අය කොමකදමට දන්න බඩද කියලා. එහෙම බෑර අත්තරම්පුතේ මොන්න වැඩේ කරන්න ගත්තත්. අපි හොඳ සිහි කල්පනාව තිය නොන. විශේෂීම විභාගේදී. මුළු ප්‍රශ්නම හොඳට කියවලා. අවබෝධ කරන්න තමයි මගේ පුතේ ගාන හදන්න පටන්ගන්න ඕන. නැත්තං අපි දන්නදී පස්සේ පස ඇැවලෙනවා අනේ ම මේ ගන්න දනන් හිටිය. තා චුට්ටක් ම මේ අවබෝධ කරගත්තන මට ලකු ඔක්කොමට කෙනවාන්නේ මට ලොකු ස්කෝලකට ඉන්න බුණන. එහෙම පසු තැවිලිවෙන් නැතුව. අපි මේ විදියටට හලටම සැලකිල්ෙෙන් පුතේ පේ නැමිර ුරුම්ඩලේ ආචර මන්ඩලේ කියල දෙන හැම දාමත් ොහොම පුතාලා බෝධී කරන්නන්නේ කියලා හැම දාහමත් නැනමීරත් එක් පැදිල ඉදල පුතේ පුතාලා. බභාගේයේද වැඩිලක්ුණා ගන්න ක හොමද කියනක ගන ඉගෙන ගන්න ඕනිකපුති හන්ඳයි ඉතින්ස කියපුොේ ඔපදෙෂ්ටිකත් මතගතියාගෙන අපි තව ගැටලුව එක්මට විසිදර මේක නම්පුතේ මම ගත්තේ අර දෙකඩම් වඩා වෙනස් ගාන හැබැයි මයි පුතාල වරධන ගාන බලන්න කුමගේ පති තමල්ලගේ ඇති මුද්දලින් අර්ධයක් අමල්ලග ඇත්ත තමල්ඟ ඇති මුදල මෙන් දෙගුණය නිමල්ලඟ ඇත. තිදනාළඟම ඇති මුදල රුපියල් අට සිය පනස් සතරකි. හප අපේසර මොකක් දේගාන හිතන ඇතිීම. නැනෑ අරිමලේසි. පුතේ අපි පඩි චාතකය පො චිත්‍ර ි එකක් ඇදගමු සට චිත්‍ර ං ගඳන පෝඩක් මාරුයි නමුත් පුල්වහම ීට කියලන්නකු බලන්නකුමයි පුතාල. පතේ තමල්ලඟ ඇති මුදල මුදලින් අර්ධයක්. කියන කොද මේ භාගයක් භාගයක්නේ තව වචන ඇත්වේ නවා. අඩක් කියලාවොත් ඒත් භාගයක්න අඩක් අර්දයක්ොට කොටටයි එඩකට පුතේ ඔන්න බලන්න කමල්ලංග ඇති මුදල්ලින් අර්ධයක් අමල්ල ගැති. එන පුතාලට හිතෙන්නේ වැැඩිපුර සල්ලිතයෙන්නේ කමල්ගාවද අමල්ගාවද. කම ඔන්න මේ හොඳට කියවන්න ඕනි පුතේ හොඳදට තේරුන්ගන්න ඕේ? කමල්ලඟ ඇතිමුදලින් අර්ධයක් කමල්ලග ඇතිමුදලින් අර්ධයක්. කළග වැඩිපුරතින්නේ මේනගක්ක කියන්න බල කමල්ගාව තියෙන මුදලින් භාගයක් එහෙමනත්තන් අරදයක් නම් අමල්ගාව තියන්නේ වැඩියෙන් තියෙන්නේ මල්ගාවනේ කමල්ගාව ඔන්න පුතේ ම පොඩි උදාහරන ඇක්තර ගන්නවා. කමල්ගාව තියෙනවා ඔන්න ඔොච්චන ප්‍රමාණයක්. මේකින් භාගයක්ට අමල්ගාව තියන්නේ. එහම් පුතේ භාගයක් එන්න නම්ේ. තේ ාගයක් වෙන්න පැනද. හරි එනම් මේ තියෙන කාගද කමල්ගාවතියෙන ගාන්න. මේ තියන කාග අමල්ගාවතියන ගන්න. හරිද ඩැම් බලන්නකු අඩදයක් අමල්ලගේ ඇත පුේ හැම දාමපේ නැ මිර අනිස්සල්ලත් තියෙනවා අනි වාරයෙන් කට වැඩට කරන්න කියලා ම යනවා අනි වාරයෙන් කට වැඩ කරන්නඕන කියලා පුතේ. නැත්තම් මේ ගාන හදාගන්න දෑ. බලන්න තමල්ග තියන මුදරින් භාගයක් නැත් න් අර්දයක් අමල් න ැර . පගම් ත ්‍රහර ගාන කමල්ලගේ ඇත්ති මුදල්ල දෙගුණයක් නිමල්ගාව ඇත්ත කමල්ගාව තියන මුදල වගේ දෙගුණයක්. ඒ ඇනි පුතේ මේ වගේ දෙ. හරි! බල මොපික්මටම මේ වගේ දෙකා. මේ ගාන යෙන කාරලගට පුතේ නිල්ගා. නිමල්ගාව තියන නිමල් ගාවවතියන ගාන හරි දැම්පුතේ මට කියන්න තුන් දෙනා ගාමක තියන්නේ අටසය පනස් තරයින එහ නම්. අඩුවෙන්ම තියන්නේ අමල් ගාවනයනක එම් අමල්ගේ ගාන්නට අපි අනිත් අයවත් හොයාගම. මෙයාගාවතයන්නේ භාගයයි. එනම් මේකත් ඒ විදට පෙන්කරොත් මෙත ාග දෙක් කියෙනවනන්නේ මෙයාවත් ෙම ෙන්කරන යාාවත් ෙන් කන දැම්බ ො ග කියකිර කිය එකයි දෙකයි. තුනයි හතරයි පහයි. හයයි හතයි. එහම් දැම් මොකද පුතේ කරන්න ඕන. අපි මෙන්න මේ අටසය පනස් හතර මොකද පුතේ කරන්න ඕනේ. හතෙන් බිෙනන්න ඕමයි. හ my ේ ව දුව තියන ග ම ද ග කක් දව පට හො ගන්න පුුව. ඒ අම්මගේ පුතේ බෙදවා පික්මටම අට හතේවකයි හතරක්ක හතයි එකක් කිතුරුයි. පහළවට හතේවත් දෙකයි. දෙවරක් තදා හතරයි පාලවෙන් දහතරක් ්‍යහමකයි, මේ හතර ගත්ත දාහරයි, දහතරට හතේවත් දෙකයි. දෙෙවරක් ත දා හතරයි දාහතරෙන් දා හතරක් බිදුව. ැම් එතන සත නැති නිසාපපුතේ. අපි මෙතන සතදාගන්න පුළුවන් ආය මෙහහි ෙදමෙද ආයිනාසසි කරන්න නොන්ටේ. හෙම් ආ එක සීවිසි දෙකක් මනකා. පුතාල කියන්න එක සීවිසික කියන්නේ කාලග තියන මුදලද.ඒත් ප්‍රශ්යයට වනක නිමල්ද අමල්ද මල්ද කියල පිතර ආවේ අමල් ගෙනේද අමල්ගේ පි දුරයි අප අඩුමක්කරාගන්න බෙද. එනම් පුතේ එක සීවිසි දෙකන්නේ කාර්ද බලන්න අමල්ට කාර්ද පුතයෙන්නේ අමල්ට. එහනම් අයි පුතාල කියන්න කමල්ට කියීයක් වෙන්න පුළුවන්ද. මෙයා කමල්ට වඩා භාගයක් මේ ඒවගේ දක් නේද පුතේ මල්ටෙන් නො. එනම් මොකදි කරන්නඕොන්න. මේක සේ විසි දෙක දෙකෙන් ගුණ කරන්න ඕන තක්ගාල ගුණරන්න බලත් මගේ උත්තරේ නොත්ක ලපුතේ හරි. එහනම් අපි හොම්මම් බලමුද කමල්ග ගාන වගේ කිව්ව නේද මේක දෙගුණයක් තිනවයි කියලා නි නිමල්ග. එහනම් කමල්ග ගාන දෙසිය හතලි සතරයි ඒක ගුණ කරනව හුතේ දෙකෙන් එතකොට අපිට නවා කා ානද? තක්ගාල ගුණ කරන්න බලන්න බලවමගේ උත්තර යආද කියල. හරි පොඩ්ඩන්ට එන්න තිනේ උත්තරේ මේක නිවරද කියල බලන්නත් පුළුවවා මේ ඔක්කොමටික එකතු කළ බලන්න කලින් උත්තරේ යද කියම කිය. ඔන්න පුංචි පොඩ්ඩාන්ට විබහගෙද එන්න පොළුව? පහසයි කිය හිතන ගැටලු කිහිපයම පහසේ ිසඳනා කරස බොහෝමොහොඳද කියල දුන තින් අදපිත්තක සබන්ධන කළතුර ාලකා විද්‍යල චමිල පෙරස චමිලසගේ දුරකතනන් ක අපි කීම අපේ පංචි ොඩන්ද. පතයා ගන්න බිඳුවයි හයියි අතයි නමයි බිදුවයි හයියි අ ට නමයයි හට එකයි. ඉතින් මේ දවස්සල ගැටලු බහමයක් ඇතින සව සබන්ධ කරගෙන ගටලට විසන් හොයාගන්න නිවාර ම පකාර රයි පංචබ ඔබ හැකව දරතන සව සබන්ධ කරග තිස ොහෝමස්තුති අදත් අපට ොහෝ ආදර නමහිර පන්තිකකාමරට සම්බඳධන ත ත්දවස සබන්ධමක දර මතක් කරන. එහනම් ංචි පොඩ්ඩනය ඔන්න අදට සමුගන්න තමයි සූදානාව වෙන්නේ ජන්න කලින් පුංච මතක්කිරීමක් තියෙන දැන් සඳුද සවස පහට අපයනාවගේම පුංච ඔබේ නිවසට අගහරවාද බාධ ්‍රහස්පති දස් වන . ാ് പ് ് ത ര ്് തികാ രെ തക്ക ്ാ വസ ത് ാര ന ്ാ് തികാ ര ത സ ്ධ നി തര തക്കരണകമ അത പി സംകാන්න. හസലപാട മട ර് പරිസ്മിം തരയ്. യോ.